මූලද්‍රව්‍ය සංයෝග නිස්සාරණය නිෂ්පාදනය පිළිබඳ පහත සඳහන් කුමන ප්‍රකාශය ප්‍රකාශ නිවැරදි වේද? ඒ ප්‍රකාශය කියන්නේ සෝඩියම් ලෝහ නිස්සාරණයේදී සෝඩියම් ක්ලෝරයිඩ් විලියන අවස්ථාවට පත්. ඒ ප්‍රකාශය තියෙන්නේ සෝඩියම් ලෝහ නිස්සාරණයේදී සෝඩියම් ක්ලෝරයිඩ් විලියන අවස්ථාවට පත් කිරීම සඳහා අවශ්‍ය උෂ්ණත්වය අඩු කිරීමට කැල්සියම් ක්ලෝරයිඩ් භාවිත වේ. සෝඩියම් ක්ලෝරයිඩ් වල ස්කන්ධය වගේ එකමාර ගුණයක ස්කන්ධයෙන් යුත් කැල්සියම් ක්ලෝරයිඩ් මිශ්‍ර කරපුවාම සෝඩියම් ක්ලෝරයිඩ් වල විලියන උෂ්ණත්වය සෙල්සියස් එක 200කින් විතර අඩු වෙනවා. ඒතකොට සැලකිත තාප ප්‍රමාණයක් ඉතුරු වෙනවා. ඒක ආර්ථික වශයෙන් වාසිදායක හින්දා සෝඩියම් ක්ලෝරයිඩ් විලීන කරන වෙලාවේදී කැල්සියම් ක්ලෝරයිඩ් මිශ්‍ර කරනවා. ඒ නිසා ඒ ප්‍රකාශය සත්‍යයි කියලා නිගමනය කරන්න පුළුවන්. B ප්‍රකාශය. බෝක්සයිට් සංශුද්ධ කිරීම ඇලුමිනියම් ලෝහ නිස්සාරණයේ පළමුවන පියවර වේ. ඇලුමිනියම් ලෝහ නිස්සාරණය කරන්නේ බෝක්සයිට් වලින්. බෝක්සයිට් කියන්නේ ඇලුමිනියම් ඔක්සයිඩ් අඩංගු ඛනිජයක්. ඒතර මේ ඛනිජයේ තියෙන අපද්‍රව්‍ය විදිහට තියෙන්න පුළුවන් යකඩ ඔක්සයිඩ්. එතකොට ඒ යකඩ ඔක්සයිඩ් සහ වැලි ඉවත් කරලා සංශුද්ධ ඇලුමිනියම් ඔක්සයිඩ් ලබා ගැනීම තමයි පළවෙනි පියවරේදී කරන්නේ. ඒ ලැබෙන සංශුද්ධ ඇලුමිනියම් ඔක්සයිඩ් විලීන ක්‍රයොලයිට් තුල දිය කරලා විද්‍යුත් විච්ඡේදනය කරපුවාම ඇලුමිනියම් නිපදවා ගන්න පුළුවන්. ඒ නිසා B ප්‍රකාශය සත්‍යයි කියලා නිගමනය කරන්න පුළුවන්. C ප්‍රකාශය. යූරියා නිෂ්පාදනය කිරීමේදී ඇමෝනියා සහ කාබන් මොනොක්සයිඩ් අමුද්‍රව්‍ය ලෙස භාවිත වේ. යූරියා නිෂ්පාදනය කරන වෙලාවේදී අමුද්‍රව්‍ය විදිහට පාවිච්චි කරන්නේ ඇමෝනියා සහ කාබන් ඩයොක්සයිඩ් වායු. එහෙනම් අපි නිගමනය කරන්න පුළුවන් C ප්‍රකාශය අසත්‍යයි. ස්වභාවික වායුවේදී හයිඩ්‍රජන් සල්ෆයිඩ් වලින් සල්ෆ නිෂ්පාදනය කිරීම සඳහා හයිඩ්‍රජන් සල්ෆයිඩ් වලින් සල්ෆ නිෂ්පාදනය කරන්න අවශ්‍ය නම් කරන්න තියෙන දේ මොකද්ද? හයිඩ්‍රජන් සල්ෆයිඩ් වාතයේ දහනය කරලා සල්ෆ ඩයොක්සයිඩ් වායුව හදා ගන්න ඕනේ. එතනදී ජල වාෂ්පත් හැදෙනවා. ඒ විදිහට හැදෙන සල්ෆ ඩයොක්සයිඩ් වායුව හයිඩ්‍රජන් සල්ෆයිඩ් එක්ක ප්‍රතික්‍රියා කරුවොත් සල්ෆ හැදෙනවා. එතකොට ස්වභාවික වායුවේ තියෙන හයිඩ්‍රජන් සල්ෆයිඩ් වලින් සල්ෆ නිෂ්පාදනය කිරීම සඳහා සල්ෆ ඩයොක්සයිඩ් සහ හයිඩ්‍රජන් අවශ්‍ය වේ. D ප්‍රකාශය අසත්‍යයි. අවශ්‍ය වෙන්නේ වාතයෙන් ඔක්සිජන්. එතකොට දීලා තියෙන ප්‍රකාශ වලින් නිවැරදි වෙන්නේ A සහ B ප්‍රකාශය. එනිසා ප්‍රශ්නේ නිවැරදි පිළිතුර අංක 1.